ආණ්ඩුව විදිහට මේ ආණ්ඩුව අමාරු අවස්ථා දෙක තුනක් පව කරපු ආණ්ඩුවක්නේ. බොහෝ දෙනෙක් මේ ආණ්ඩුව කරන දේශපාලනික නායකයෝ ඉතා නරකම අවධියක් යුද්ධ වෙලාවේ පව කරපු කණ්ඩායමක්. දැන් මෙතන ඉන්න මහ බැංකු අධිපතිතුමා ගත්තොත් ඒ කාලෙත් මහ බැංකු අධිපතිතුමා. එතකොට දැන් ඉන්න මහ බැංකු අධිපතිතුමාට අපි කියපුවාම මෙන්න මේ දේවල් අමාරුයි නේද කියලා. එතකොට යාට මීට කලින් ප්‍රෙසිඩෙන්ට් එකක් ඒ පූර්වාදර්ශයක් තියෙනවා. මීට වඩා ඉතා අමාරු අවස්ථාවක කොහොමද අපි රට කරේ, රට කළමනාකරණය කරේ, ආර්ථිකය කළමනාකරණය කරේ කියලා. එතකොට දැන් ජනප්‍රිය තර්කයක් තියෙනවා. ඒ ජනප්‍රිය තර්කයේ ආර්ථික විද්‍යානුකූල තර්කයක් තියෙනවා. ඒක එක රිසර්ච් කණ්ඩායම එහෙම කියන. ඒ වෙලාවේ තිබ්බ සිටුවේෂන් එක නෙමෙයි දැන් තියෙන්නේ. ඒ හින්දා ඒ වෙලාවේ තත්ත්වය ගොඩ දැම්මා කියලා දැන් ආණ්ඩුවේ ඉන්න ඉහළ අය මේ තත්ත්වය ගොඩ දාන්න බෑ කියලා. ඒක තමයි මම හිතන්නේ මේකේ ක්‍රූෂල්ම පොයින්ට්. මොකද අරක ලොකු නිදහසට කාරණයක්. හැබැයි ඒගොල්ලෝ කියනවා නෑ, ඒ වෙලාවේ තිබ්බ ගෝලීය ආර්ථික තත්ත්වේවත් ඒ වෙලාවේ අපිට තිබුණු දේශපාලන තත්ත්වේවත් ඒ කිසි දෙයක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඒ නිසා මේක ගොඩ දාන්න අමාරුයි. එතකොට අපේ පැත්තෙන් තව තර්කයක් තියෙනවා. අපිට ඉතාම ප්‍රබල ආණ්ඩුවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3-2 තියෙනවා. ජනාධිපතිවරයෙක් ඉන්නවා ශක්තිමත්. ප්‍රාදේශීය සභාවල එහෙම නැත්නම් ගමේ දේශපාලන බලය තියෙනවා. ඒ හින්දා අපිට මේ පොලිටිකල් ස්ටැබිලිටි එක හරියට තියෙන නිසා ඉතුරු දේවල් කොහොම හරි කළමනාකරණය කරගන්න පුළුවන්. ගිය අවුරුදු පහෙත් පොලිටිකල් ස්ටැබිලිටි එක නැතිවීම තමයි මූලික හේතුව වුණේ ඒගොල්ලන්ට අනිත් දේවල් කළමනාකරණය කරගන්න බැරි වෙන්න කියලා. එහෙම තර්කයක් අපේ පැත්තේ තියෙනවා. එතකොට ආයෙත් එහා පැත්තෙන් ආර්ථික ඔය ගැන තීරණ අය විවිධය කතා කරනවා. ඒ පොලිටිකල් ස්ටැබිලිටි එක මේ වෙලාවේ වැඩක් නැහැ. මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපේ ඉකොනොමියකේ ඉන්ඩිකේටර්ස් එන්ඩෙන්ඩ පල්ලෙහැට වැටෙනවා බව පේනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මොනවද අපි කියන්නේ, රේටින් සමාගම් මේක ඩවුන්ග්‍රේඩ් කරනවා. එතකොට අපිට මාකට් එකට සල්ලි ගන්න වෙන අයගෙන් සල්ලි ඉල්ලන්න තියෙන ඇක්සස් එක නැති වෙනවා. ඒ කියන්නේ සල්ලි ඉල්ල ගන්න ණයට සල්ලි ඉල්ලන්න හරි තියෙන ඇක්සස් එක නැති වෙනවා කියලා. මට වැඩියෙන්ම පේන්න තියෙන සංවාදයේ පේන්න තියෙන කාරණා ටික මේක. හැබැයි මේක අපි මතක තියාගන්න ඕන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේ රටේ ඉන්ඩිපෙන්ඩන්ට් ඉකොනොමික් රිසර්චර්ස්ලා, එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් රේටින් ඒජන්සීස්, එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් ඇඩ්වයිසර්ස්ලා කියලා જાතියක් නැහැ. ඊයේ පෙරේද අපි මුදල් අමාත්‍යංශදී මුදල් අමාත්‍යතුමා ඒ වගේ ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්චර්ස්ලා, ඉන්ඩිපෙන්ඩන්ට් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර්ස්ලා ටිකක් හම්බුණා අපි කියන අදහසට විරුද්ධ අදහසක් කියන කණ්ඩායමක්. එතකොට ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට්, ඕගොල්ලෝ හැමෝම ඒගොල්ලෝ දැක්කා හිතනවා යාලා ඉන්ඩිපෙන්ඩන්ට් කියලා. නමුත් එයාලා ගත්තොත් එක්කෙනෙක් කසාද බැඳලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පවුලේ දුවක්, අනිත් එක්කෙනාගේ පුතා බැඳලා ඉන්නේ කැබිනට් UMPට කැබිනට් ඇමති කෙනෙක්ගේ පුතෙක්. මං කියන්නේ උදාහරණයක් විතර. එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් වුණාට එයාලටත් මොකක් හරි තියෙනවා, දේශපාලනයක් සම්බන්ධතාවයක් මොකක් හරි තියෙනවා ඒ හැමෝටම. ඒ හින්දා මේ හැම අදහසක්ම දේශපාලනික අදහසක් විත්තිය අපි ඇක්සෙප්ට් කරගෙන කතා කරොත් මේ වැඩේ ලේසි කියන එකයි මං ඒගොල්ලන්ටත් කිව්වේ. කියන්නේ එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් කියන්න ඕනේ නැහැ, මේක ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස කියලා කියවහම ලේසි අපිට මේ එක මේසෙට අවිලා කතා කරන්න. එතකොට දැන් අපේ පැත්තේ තියෙන එක වැදගත් මේ අර මං ඉස්සලා කලින් කියපු කාරණාවල තුන්වෙනි කොටසට මං එනම් වැදගත්ම දේ තමයි අපි මේ වෙලාවේ පැනික් වෙන්න ඕනද නැද්ද කියන එක තමයි අපේ පැත්තෙන් මට පේන දෙනි තමයි වැදගත් දෙයක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම වෙරිටි රිසර්ච් එක ඔය වගේ ආයතන කියන්නේ දැන් ඉවරයි. ඊයේ යන්න තිබ්බේ, ඊයේ ලෝන් රීස්ට්‍රක්චර් කරන්න තිබ්බේ. ඊයේ දැනුත් පරක්කු ඉවරයි. දැන් පරක්කුයි මේක වහාම කරන්න, හෙට දැන් අද කරන්න. අද හවස තමයි යන්නුනේ IMF. ගිය සතිය යන්න තිබ්බේ කමක් නැහැ, ඒත් ලබන සතිය යන්න. ඒ කියන්නේ මේකේ තියෙන ලොකු ඈර්ජන්සි එකක්. ඒ කියන්නේ සොලූෂන් දෙන සොලූෂන් එක ඇතුලේ ලොකු ඈර්ජන්සි එකක් තියෙනවා. පරක්කුයි ඊයේ කරන්න තිබ්බ වැඩක්, හැබැයි දැන් හරි ඉක්මනට කරන්න කියලා. එතකොට ඒ ඈර්ජන්සි එක ආණ්ඩුව පැත්තෙන් තේරුම් අරන් තියෙන්නේ කොහොමද කියන එක වැදගත්. ඒ කියන්නේ අපි වහාම දැන් මේ මොහොතේ ඔය කියන සොලූෂන් එකකට යන්න ඕනද කියන එක. ඒකට මම මුදල් ඇමතුමාව කොහොම හරි ගෙන්න ගන්න හදුවා කියලා. ඒ කියන්නේ මුදල් ඇමතුමා ආවත් කියන එක තමයි එහෙම කලබලයක් පැනික් වීමක් ආණ්ඩුවෙන් නැහැ කියන එක. ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ ප්‍රශ්නේ හැමෝටම පේන්න තියෙනවා. එහෙම ඩීසල් නැද්ද අඩුද කියලා, එහෙම මං දැන් කිව්වොත් එහෙම ශාලිකලා රුමුන් ආන අඩුඹට පිස්සුද, අපි තිය තෙල් ගහන්න පොලිමේ හිටියනේ කියලා, එහෙම මේකේ හංගන්න එහෙම නැහැ. ප්‍රශ්නේ පේන්න තියෙනවා. ඒක එහෙම තමයි. හැබැයි ඒකට අපි පිළිතුරක් හොයමින් ඉන්නවා. ඒ පිළිතුර සෙවීමට මෙච්චර ලොකු ඒජන්සි එකක් ඇප්ලයි කරන්න ඕනද? ඒ කියන්නේ අපි ණය රීස්ට්‍රක්චර් කරන එක දැන් හෙට මේ මොහොතම කරන්න ඕනද කියන එක මං කියන්නේ එහා පැත්තේ කඳුරේ තියෙන ලොකු ප්‍රශ්නයක් අපිට. නමුත් මට පේනවා ਉਹ උත්තරේ හොයනවා, උත්තරේ ගැන සංවාද කරනවා, සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව උදාහරණයක් විදිහට දැන් IMF එකේ
බෝඩ් මීටින් එක තියෙන තිබ්බ මේ 25 වෙනිදා. නැසේ 25 වෙනිදා උඩට කල් ගියා. අර C4ද P4ද කියලා රිපෝට් එකක් හදනවා ආර්ෂ මන්ත්‍රීතුමා දන්නවා. උඩට මේ රිපෝට් එක හදන්න ඒගොල්ලෝ ලංකාවටත් ඇවිල්ලා අපේ කණ්ඩායමුත් හමු වෙලා අපේ පැත්තෙන් ඉල්ලීමකුත් කරා ඒගොල්ලන්ගෙන් අපේ මුදල් අමාත්‍යාංශ පැත්තෙන් ඕගොල්ලෝ ක්‍රිටිකලි මේක ඇනලයිස් කරලා අපිට දෙන්න කියලා. එතකොට IMF එක වගේ ආයතනයක අපේ ආණ්ඩුවේ තරහක්වත් එහෙම ඒගොල්ලොන්ට යන්න බෑ කියලා අපි දේවාලයකට ගිහිල්ලා බාරයක් වෙලා තියෙනවවත් එහෙම කිසිම අප්සෙට් එකක් නැහැ. IMF එකටත් යන්න පුළුවන්. අපි ලෝක බැංකුවෙනුත් මේ අවුරුදු ඩොලර් 500ක් මිලියන 500ක් විතර බලාපොරොත්තු වෙනවා. එතකොට ඔව් අපි මේ මේ සියලුම ණය දෙන, සහන දෙන, ආධාර දෙන, උදව් දෙන මිනිස්සු ආයතන සහ රටවල් එක්ක වැඩ කරනවා. මුදල් ඇමතුමා මේ හෙට අනිද්දා නැවත වරක් ඉන්දියාවේ සංචාරකයේ දෙනවා මේ සතියග වෙද්දි. එතනත් ක්‍රෙඩිට් ලයින් එකක් අස්සම් කරන්න තමයි අපිට දැන්ට ලැබිලා තියෙන කීතුරු ටික අස්සම් කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන්. ඊළඟට අපිට චීනෙන් කරන්සි ස්වැප් එකක් ලැබිලා තියෙනවා. තව ඉස්සරහට ලැබෙන්න තියෙනවා. ඒතකොට මේ වැද්ද මදිද ඒවා වෙනම කතාවක්. ඒකෙන් ජූනි මාසේ ණය ගෙවන්න පුළුවන්ද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක දේශපාලනික විතර නෙමෙයි නිලධාරීන් හැමෝම එකතු වෙලා කතා බහ කරලා විසඳ ගන්න ඕන කාරණයක්. නමුත් ආණ්ඩුව ඒ වැඩේ කරමින් ඒ වැඩේට මහන්සි වෙමින් යනවා. එතකොට අපේ පැත්තේ එක ප්‍රධානතම අදහසක් තමයි අපේ පැත්තේ ආර්ථිකය පිළිබඳ අදහස් දරන අයගෙන් මේක ඩිෆෝල්ට් කරන්න බෑ කියන එක. ඩිෆෝල්ට් කරන්න බෑ කියන්නේ කියන්නේ ණය නොගෙවයින්ඩ බෑ කියන එක අපේ පැත්තේ තියෙන එක අදහසක්. ස්කූල් ඔෆ් තෝට් එකක් අපේ පැත්තේ ඉදරන නෑ ණය ගෙවන්න නැතුව ඉන්න බෑ. අපි ණය ගෙවනවා අනිවාර්යෙන් කියන එක. එතකොට ජූනි මාසේ ණය ගෙවනවද නැද්ද කියලා අහුවොත් අපේ පැත්තේ සරල අදහස තමයි අපි කොහොම හරි මහන්සි වෙන්නේ ණය ගෙවන්න. ලංකා ඉතිහාසයේ කවුරුත් මේ කිසිම ආණ්ඩුවක් ණය නෙගවා ඉඳලා නැහැ. ඒ හින්දා අපි ණය ගෙවනවා. දැන් අපිට සිද්ධ වෙච්ච තව නරක අබැද්දියක් තමයි මම උදාහරණයක් විදියට කියන මේක හරිම ඉලක්කම් වලින් හරිම රටෙන් නෙමෙයි කියන්නේ මම එක උදාහරණයක් විදියට දැන් අපිට ඉස්සරින්දම්ම හැම අවුරුද්දකම වගේ ඩොලර් මිලියන 500ක විතර ප්‍රොජෙක්ට් රිලේටඩ් ණයක් සහ ග්‍රාන්ට් එකක් එනවා ජපානයේ. ඒක දැන් අවුරුදු 15ක් 20ක් 30ක් එකතු වෙලා අපි දැන් ඒගොල්ලන්ට ඩොලර් මිලියන 6700ක් ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා. අර අවුරුදු 20ක් 30ක් 30ක් මේක එකතු වෙලා. ඒකෝර අපි ණය ගන්න නැහැ කියන තීරණය ගත්තාම අපි ඒගොල්ලන්ගෙන් දැන් අර මිලියන 500 ගන්න අකමැති. හැබැයි අපිට මිලියන 700 ගෙවන්න ඕනේ ඒගොල්ලන්ට. අර කවුරුදු 20ක 30ක පරිප්පුවක් තියෙනවා. ගෙවන්න. අර ගිය නුවණ තමයි ඒ. දැන් මිලිය දැන් එතකොට අපිට වෙලා තියෙන අපි අර 500 ගන්න කැමතිත් නැහැ. හැබැයි මේ 700 ගෙවන්න වෙලක් තියෙනවා. මම උදාහරණ මේක හරි ඉලක්කනුයි හරි ජපානයේ කියලා හිතන්න එපා. නමුත් මං ජපානෙත් එක හොඳ උදාහරණයක්. අපිට ගෙවන්න වෙලා තියෙන අවුරුදු 25කට 30කට පස්සේ හැබැයි අපි දැන් අර දැන් ඒක අපි ණයත් ගත්තනම් බැලන්ස් එක 150 200ක්. නමුත් දැන් 700ම ගොඩට ඇවිල්ලා තියෙනවා. උදාහරණයකට දැන් ඒ වගේ අපේ ප්‍රතිපත්ති මේ තීරණ හිඳ තියෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවා මේ ඉකොනොමිකට ඇඩ් මේ අපේ සූත්‍රයට ඇඩ් වෙලා. ඊළඟට අපිට නැචරලි විසඳෙන්න තියෙනවා ප්‍රශ්න ටිකක්. එහෙම නැචරලි විසඳෙන්න බලන් ඉන්න එක හරිද නැද්ද කියලා අහන්න පුළුවන්. නමුත් නැචරලි විසඳෙන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. එකක් තමයි ඔෆ් කෝස් අපි හැමෝම දන්න විදිහට ටුවරිසම්. ඒ නමුත් මමත් ඉන්නවා ඒ කියන්නේ ටුවරිසම් වලින් එන සල්ලි වලින් ණය ගෙවන්න බෑ. එහෙම ඒක ඇවිල්ලා අපේ මහ බැංකුවට එකතු වෙන්නේ නැහැ. නමුත් ඒක අපේ ආර්ථිකයේ දැවැන්ත ක්‍රියාකාරකමක්. බිලියන 6ක විතර. එක්ස්පෝර්ට් 2018ට සාපේක්ෂව අපේ දැන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒකම ඉම්පෝර්ට්ුත් එන්නෙන්න වැඩි වෙනවා. මොකද එක්ස්පෝර්ට් කරන්න නම් ඉම්පෝර්ට් කරන්නත් ඕනේ. අපේ ගොඩක් රෝ මැටීරියල් ගෙනල්ලා තමයි ඉම්පෝර්ට් කරන්නේ. ඒතකොට එක්ස්පෝර්ට් වැඩි වුණාට ඉම්පෝර්ට්ුත් වැඩි වෙනවා ඒ එක්කම. ඒකම තමයි ඉකොනොමි එකේ ක්‍රියාකාරීත්වය එන්නේ. ඊළඟට අපේ ක්‍රූෂල් ඩිසිෂන් එකක් ගන්නවාද කියලා හැමෝම අහනවා. ඒ තමයි මේ අපි ඩොලරේ පාවෙන්න දෙනවද කියන එක. ඒක එතකොට අපේ පැත්තේ ඉකොනොමික්ස් තියරි එක තමයි අපේ පැත්තෙන් හිතන්නේ අපි ඩොලරේ පාවෙන්න දෙන්නේ නැහැ මේ වෙලාවේ. අපි ඩොලරේ අල්ලගෙන ඉන්න ඕන. මොකද ඒක ණය ගෙවීම සඳහා ඉතාම වැදගත් කියලා. දැන් රුපියල් ඩොලර රුපියල් 205ට විතර තියෙන්නේ. අපි මේක ඇතෑරියොත් එහෙම අපි තුමු 270ට 80ට යනවා කියලා. එතකොට අපි ඩොලර් ඇමරිකාන් ඩොලර් බිලියන 5ක් 6ක් ගෙවන්න තියෙන ණයත් ඔටෝමැටිකලි බිලියන 8කට 9කට වැඩි වෙනවා. දැන් අපි මේක පාවෙන්න දුන්නොත් වෙන්නේ 280ට විතර යන එකනේ. එතකොට අපි පාවෙන්න නොදුන්නත් මේක මාකට් එකේ දැන් 270ට 80ටනේ තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් හොයා ගන්න පුළුවන් එළිය 270කට 280කට. ඒක බැංකුත් බිස්නස් කරනවා. තව එළිය මුදලාලිලත් බිස්නස් කරනවා. ඒක හරි. නමුත් එහෙම තමයි වැඩේ වෙමින් පවතින්නේ. එතකොට අපි මේක අතාරිනවද නැද්ද කියන තීරණේ ගන්න ඕනේ ඒත් එක්කම.